ෝවල් ඔබ මේකතුව සිටනන්නේ ටෂ ොටල් වෙබඩ වේ සමග ෂ ොටල් වෙබඩුව කියලා කියන්නේ ක ශ්‍රණේසිර දහතුු ශ්‍රණ දක් සියල විෂන් වලට අදාලාල පාඩම් ප්‍රශ්මරත් වලින් සමන්නිත වෙබ්බඩ විය. ති මේ වෙබඩ විය මම කතා කරනවා සිංහල භාෂවත්සා හිතේ දහතුන් වෙනනි ශ්‍රීණයට අදාල පාඩම් මාලාාව පිළිබඳව එත නදී අද මම කතා කරන්නේ අපි හඳ හඳුනාගන්නා පද විශේෂයක් තාමයි අව්‍ය පද සහ ප්‍රත්‍යාර්ථනාම කියලා කියන්නේ අව්‍ය පදඒවගේම ප්‍රත්‍යාර්ථ නාම කියන කොටස් දෙක අපි අධ්‍යනය කරනවා එතනදී පළවෙනිට අපි කතා කරමු අව්‍ය පද කියන්නේ මනවාද කෙල්. අව පද කියන නාම පද විශේෂණනිවත් නාම පද. තු අව්‍ය පපද ප්‍රධාන කොටස් දෙකට බෙදනවා එකක් තමයි නිපාතා අනක්ක තමයි උපසරග. අව්‍යපද කියන වෙනස් නොවන පද. බ පද ලිංග වචන පුරුෂ බේදාදී කිසිම බේදයක් මත වෙනස් නොවන රජුව පෝදධන පද තමයි අව්‍යපද කියලා කිය. වෙනස් නොන පද කියෙන ව්‍යා නොවන පද කියලා හඳුන්මාන්නේ. ඉති මේ අව්‍ය පදාාතර තියන පළවැනි වර්ගේ තමයි අපි කඳුන්මාන්නේය නිපාත කියලා. නිපාත ගත්තම නිපාත විධාකාරය තියෙනවා කායේ දක්ො නිාත සීමාව දක්වන පාත උපමාවාච නිපාත ආදී විදිට මං මේ දක් පල යෙන උදහරණකිහිපයක් මෙන් සේවාගේ උපමාවාච නිපාත වෙනවා. හෙට කියන්නේ කාලේ දක්වන නිපාතයක් සහ කියන්නේ සමුච ාර්ථ නිපාතයක් ඔය විදියට නිපාත බහුලව අපට භාවිතා කරන්න පුොළුව. මේ විශේෂත්වය තමයි මේ සියලු නිපාත අපිට භාවිතා කරන පුළන් වාකයක මුල මැද අග කියෙන වන ස්ථානයක. හෙට ඔහු සහ, අම්මා පැමිනේවි! එතකොට හෙට කියන එකක් තියෙනවා මුලට භාවිතා කරා ඔහු සහ. මැදට භාවිතා කර අම්මා පැමිනේව. එතනද අවසා පැමිනේවි කියෙනෙකොට අවසානයේදී භාවිතාව හැෝ නිපාතියක් නමුත් අපිට අ වශ්නං අවසන්ධ නිපායක් භාවිතා කරන පුළුවන්. ඒ නිසා නිපාත වල විශේෂක්තුය තමයි වාකයක මුල මැදගෙන ඕනු විස්ථානකය දිල වාක්‍ය අතර සම්බන්ධතාවය පවත්වා ගෙනය මෙේ හැකියාව තියෙන. ඟ අපි කතාාවගරොත් में උපसर्ග කියනදේගන පසාර්ග කියලකන කාරණ තුනක් සිදු කරන කොටසක් උපසර්ගවලදි වෙන්නේ එක පද අර්ථය විරුද්ධාර්ථයක් දෙන්න පුළුව. තවත්වෙලා පද අර්ථය සමාන කරන්න පුළුව තවත්වෙලා ව පද අර්ථය වෙන කිරීම හැකිියාව තියෙන දහරණ අප දරගාද දම පිරිසිුදු කියන පදයට මම හඳුන්වාදදිල තියෙන උපසර්ගය පිරිසිදු එතකොටමක දුණේ පද අර්ථය විरුද්ධ කර प श के के विरुद् पाद पिर एगे्य द अरथ विनस कर पशुधु आगेම අපि शद्ु केन की देरा विෙනस कर दुबला किदी बाल अंसा हितई दुबला किන්නේ बाला नහැन प्रबल किන්නේ बालय තියෙනවා प्रखनपसरगेदुन अरथ වැडी कररा प्रबला किने හැකියාවෙන් තවත් වැඩී කියන එක. මේ මදිට උපසරගත් සිංහලේ විස්සක් දක්නට ැබෙනෝ ඊටමතව මිශ්‍ර සිංහලෙත් අපි උපසර්ග දක්කින ලබෙනත. කොටේ නිසා නිපාත් උපසර්ග කියනදේ. අව පාදගණයට අයතිවන නාම්පද කොටසක් විදර අපි හඳුන් වනු. ඊළඟ අපි කතා කරම ප්‍රත්්‍යාර්ථනාම පිළිබඳු. ප්‍රත්්‍යාර්ථනාමක කිය බොම අපට මතක් වෙන්නේ. ද්ධත සහක්‍රෝධන්ත මේ දෙක තමයි ප්‍රත්්‍යර්ථනාම කරයට අයිති වෙන්නේ හේතුව තමයි ප්‍රත්තිය විසින් අර්ථ ගන්නනු ලබෙන නාම අපි ප්‍රත්්‍යාර්ථනාම කියලා කියන. ප්‍රත්්‍ය විසිම් අර්ථගන්නු ලබට නාම ප්‍රත්්‍ය අර්ථනාම කියලා කියන. එතකොට තද්ධිත කියලා කියන්නේ පච්චනනැ නාම පදයක මැදටයවිලා ඒ අර්ථය වෙනස් කරන්න පුළුවන් උදාහරයක් ඉදිරගතදත් කිය තද්ධිතය ගත්තනම්. අපි කියනව නාම ප්‍රකෘතියකට මේ ප්‍රත්්‍යදාලා, නාම පද ගැමුර විග්‍රහයකට යන්න පුළුවන්. ගුණ කියන නාම ප්‍රකෘතියට වත් කියෙන ප්‍රධිත්්‍යය දැම්මම පත්තත්තිදේද නිර්මාණය කරාම ගුණවත් කියලා නිර්මාණය වෙන. එතකට අපට වාක්‍ය නිර්මාණය කරද ගුණවත් ළමයා. ගුණවත් ගැහැනය අදීදර ගන්න පුළුවන්. මත් කියනික ධර්නත් පුළුවන්ගේ ආකාරයට රූධනමත්, මත් හතකොට ොඩා ලස්ස නයි කෙනෙක පෙන්නම්රන්න ර මත් ෙන වච్ විතා කරන්න පුළුව. ආන අනු අනි කියන ගෞර වාර්තත තධත ප්‍රත්්‍ය, ගොඩත් දුරට ආන භාවිතා කරන්නේ ශ්‍රීලිංගදව අනු භාවිතා කරන්නේ පුරුෂලිංග පදවට. ආන කෙනෙක උදාහරණයක් විදිර අපිදත්වොත් න ්‍රීංග පදවලට වඩ බොහෝදුරට පුෘෂලිංග පදවලට භවිතාරන පුද්ධාන ආන පුතාන. සිටුධනාන සිටාන ආදී විදියට. අනු භාවිතා කරන්නවා පුද්ධනානු පුතනු සිටුධන අනු සිටනු ආදීවිදිට. අනි තමයිි භාවිතා කරන්නේ ස්ට්‍රීලිංග පදවට මාධනානි මෑනි දුවනි ආදී විදියට. එනිසා තද්ධිත කියන්නේ මේ විදියට දෙවනි පදය ආර්ථවත් විදියට භාවිතා කරාව නිසා ගැබුරු අර්ථයක් සහිත පද නිර්මාණය වෙන කොඩසට තමයි තද්දත පද කියලට කියන්නේ. ඊළඟට අපි කතා කරනවා මේ කෘදන්ත පද පිළි බදව කෘදන්ත කියල කියන්නේ ක්‍රියා පදවලට භාවිතා කරන පද මෙතැ විවෙනි නාමුම් පදවලට භවිතා කරන පදන මේ පැත තියෙන ක්‍රියා පදවලට භාවිතා කරන පදතමයි විශේෂයෙන්ම එතකොට කෘුදන්ත තේෙනවා වර්ග හතරක් වර්තමාන කත්්‍රූකාරය කෘදන්ත අතීත කත්රූකාරය කෘදන්ත. වර්තමාන කර්මකාරය කෘුදන්ත අතීත කර්මකාරක කෘදන්ත භාවකාර කෘදන්ත සහ කරනකාරක කෘදන්ත කියලා කෘධන්ත වර්ග හතරක් යෙන වර්තමාන කතරූකාරක වර්තමාන කර්මකාරක අත කතරූකාරක අතතිකර්මකාක නැවද වර්ගවට බෙදෙන. තොරමන් පොද රගෙන තියෙන වශනගේීපයක් නනානු කියන වශනඩික මේවා උදාහරණයක් ඉදුරගාතොත් ති සිටින ි කියන වචනය දෙනවා එක ක්‍රියාවන්නන්නේ සිටිනවා. එතකොඩ අවසානයේ ති න්න කියන පදය. එන්න අන්න කියන කයිති වෙන වනඒක කෘධන්තයක් බවට පත්වෙනවා සිටිනා අවසන්වෙෙනනා කියන පදී එනිසාඒත් කෘදධන්තයක් බවට පත්වෙනවා. අපි තව දුරටක් ගත්තොත් දී කඩනය ජල විදිනය කඩ කියද්දි ඒ භාවකාර නැ කරණ කාරක කෘ්‍රදන්තියක්. විදින කියාද්දි ඒක කරන දෙයක් සඳහන් වනිස කරණ කාරක ක්‍රෘදධන්තියක්. මේ විදියට ්‍රදන්තත් වාර්ගවලට වෙන් කරන්න පොළුවන්ගේ නිසා තවදුරට ති නැවතන් මේ කෘධන්තසාත් තද්ධිත පිළිමමාඳද නැවත් තවත් පාඩාමාලාකින් හම්මුවනතුර ියුෂන් ඩො ්ටල් බ බඩදිය සමග රැඳදී ටින්න අයිෝ